අයිබෝවන් තෙරුවන් සරණයි. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය 4 වෙනි පාඩමේ 2 වෙනි කොටස සමත භාවනාව සමාධිගත හිතක මහිම කියන පාඩමේ 1 වෙනි කොටසේදී අපි සාකච්ඡා කළා භාවනාවට සම්බන්ධවම අපේ හිත ක්‍රියාත්මක වෙන අපේ හිතේ ක්‍රියාත්මක වෙන අකුසල ධර්මයන් පිළිබඳව ඒ වගේම කුසල් ධම් කියන එකේ නිර්වචනයන් භාවනාව පිළිබඳ නිර්වචන රාශියක් කතා කළා. ඊට පස්සේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ භාවනා ක්‍රමවල 1 වෙනි භාවනා ක්‍රමයේ වන සමත භාවනාව පිළිබඳව. සමත භාවනාව පිළිබඳව තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. අපි බලමු. සමත භාවනාව පිළිබඳව මේ පාඩමේදී අපිට මොනවද සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා. බෞද්ධ භාවනාව පහත දැක්වෙන පරිදි දෙආකාරය. බෞද්ධ භාවනාව මේ විදිහට ආකාර දෙකකට දක්වන්න පුළුවන්. බෞද්ධ භාවනාව පහත දැක්වෙන විදිහට ආකාර දෙකකට දක්වන්න පුළුවන්. සමත භාවනාව සහ විපස්සනා භාවනාව කියලා. සමත භාවනාව විදර්ශනා භාවනාව සමත විපස්සනා සමත භාවනාව විදර්ශනා භාවනාව කියලා. සමත භාවනාව විදර්ශනා භාවනාව. ඊළඟට සමත භාවනාව ගැන තමයි අපිට කතා කරන්නට තියෙන්නේ. අපි බලමු සමත භාවනාව ගැන මොනවද තියෙන තොරතුරු කියලා මේ පාඩමේ. කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව චිත්ත භාවනාව හෙවත් සමත භාවනාව ලෙස හැඳින්වේ. කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව. කුසල් අරමුණක හිත එකඟ කරන මේ භාවනාව. මේ භාවනාව කුසල් සිතක සිත එක අරමුණක කුසල් අරමුණක සිත එකඟ කරන භාවනාව. චිත්ත භාවනාව හෙවත් සමත භාවනාව ලෙස හැඳින්වේ. චිත්ත භාවනාව විදිහටත් සමත භාවනාව විදිහටත් හැඳින්වෙනවා. චිත්ත භාවනාව අපි 10 ශ්‍රේණියේ පාඩමේදී කතා කරලා තියෙනවා. චිත්ත භාවනාව සමත භාවනාව කියන නම් දෙකම පාවිච්චි වෙනවා. සමත භාවනාව කියන්නේ ඇයිද? චිත්ත භාවනාව කියන්නේ මොකක් නිසාද කියන කාරණියත් 10 ශ්‍රේණියේ පාඩමේදී අපි සාකච්ඡා කරලා තියෙනවා. සමතේ යනු සංසිඳු වීමයි, සංවර කරවීමයි, සාමදාන කිරීමයි. සමත කියන්නේ සංසිඳු වීම, සංවර කරවීම, සමාදාන කිරීම කියන අදහස් තියෙන වචනයක්. සමත සංසිඳු වීම, කෙලෙස් සංසිඳු වීම, කෙලෙස් සංවර කර ගැනීම, සංවර කරවීම, කෙලෙස් සමාදාන කිරීම, අකුසල සිත්වලින් ක්‍රියා කරන සිත සංවර සමාදානයටපත් කර ගැනීම තමයි සමත කියන එකේ අදහස වෙන්නේ. ඒ අනුව සිත දෝෂණය කරන කෙලෙස් සතුරන් සංසිඳු වීමත් කුසල් සිත් දියුණු කිරීමෙන් සිත දියුණු කිරීමත් මෙම භාවනාවෙන් සිදු කෙරේ. කෙලෙස් සතුරන් පංච නීවරණ ලෙස හැඳින්වේ. කෙලෙස් සතුරන් කියන්නේ පංච නීවරණ ධර්ම. 10 ශ්‍රේණියේ පාඩමේදී අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා පංච නීවරණ ධර්ම. සිත දූෂණය කරන කෙලෙස් සතුරන් සංසිඳු වීමත් කුසල් සිත් දියුණු කිරීමෙන් සිත දියුණු කිරීමත් මේ භාවනාවේදී බලාපොරොත්තු වෙනවා. කෙලෙස් සතුරන් විදිහට සැලකෙන නීවරණ ධර්ම පහ. කාමච්ඡන්ද කම් සැප විඳීමට ඇති කැමැත්ත, ව්‍යාපාද තරහව, තීනමිද්ද සිත කය දෙකෙහි උදාසීන බව, උද්දච්ච කුක්කුච්ච සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල, විචිකිච්ඡා සැකය. මෙම නීවරණ ධර්ම සත්වයාගේ සැනසීමට බාධක උපදවනුයේ කෙසේදැයි බලමු. ඊට පස්සේ අපි බලනවා මේ නීවරණ ධර්ම සත්වයාගේ සැනසීමට බාධකයක් වන්නේ කොහොමද කියන එක පිළිබඳව. අයවතාවක් අවධානය යොමු කරලා බලමු නීවරණ ධර්ම පහට. කාමච්ඡන්ද කම්සැප විඳීමට ඇති කැමැත්ත,
ව්‍යාපාද තරහව තීන මිද්ද සිතකය දෙකෙහි උදාසීන බව උද්දච්ච කුක්කුච්ච සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල විචිකිච්ඡා සැකය මේ කියන නීවරණ ධර්ම පහ කටපාඩම් කරගන්න කාමච්ඡන්ද කියන්නේ මොකක්ද කියලා දැනගෙනම කටපාඩම් කරගන්න ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කාමච්ඡන්ද කම්සප් විඳීමට ඇති කැමැත්ත ව්‍යාපාදයේ තරහව තීන මිද්දේ සිතකය දෙකෙහි උදාසීනකම උද්දච්ච කුක්කුච්ච සිතෙහි නොසන්සුන්කම හා පසුතැවිල්ල විචිකිච්ඡා සැකය ඒ විදිහට මතක තබා ගන්න. ඊළඟට කාමච්ඡන්ද නීවරණේ ඇසට අරමුණු වනුයේ රූප එමගින් රූප කාමයන් හටගනි. ඇසට අරමුණු වෙනවා රූප ඒ මගින් රූප පිළිබඳ කාමය ඇති වෙනවා. රූප පිළිබඳ වාසාව ඇති වෙනවා. ඒකට තමයි කියන්නේ රූප කාම කියලා. කනට අරමුණු වනුයේ ශබ්ද එමගින් ශබ්ද කාමයන් හටගන්නවා. කනට අරමුණු වෙන ශබ්ද වලින් ශබ්ද පිළිබඳ කාමය ඇති කරගන්නවා ආසාව ඇති කරගන්නවා. නාසයට අරමුණු වනුයේ ගන්ධ එමගින් ගන්ධ කාමයන් හටගනි. ගන්ධ සුවඳ පිළිබඳ කාමය ආසාව ඇති වෙනවා. දිවට අරමුණු වනුයේ රස එමගින් රස කාමයන් හටගනි. කයට අරමුණු වනුයේ ස්පර්ශ එමගින් ස්පර්ශ කාමයන් හටගනි. කයට අරමුණු වෙනවා ස්පර්ශ එමගින් ස්පර්ශ කාමයන් හටගන්නවා. මෙසේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කරමින් හටගන්නා වූ කාමයන් කෙරෙහි බැඳීම ඒවාහි අවබෝධයෙන් තොරව ආස්වාදයේ ලැබීම සදාකල් පවත්නා පවත්වා ගැනීමට වෙරදැරීම දුක්ඛදායක ආදීනවයන්ට හේතුවේ. අනවබෝධයෙන් ඇතිවන මෙවන් තත්ත්වයන්ගෙන් බැහැරවීමට අප දැනුවත් විය යුතුය. මේ විදිහට ඉන්ද්‍රියන් මගින් ප්‍රත්‍ය කරගෙන හටගන්න කාමයන් කෙරෙහි බැඳීම ඒවා කෙරෙහි අවබෝධයෙන් තොරව ආස්වාදයේ ලැබීම ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් මගින් ලැබෙන අරමුණු වලට ආස්වාදයක් ඇති කර ගැනීම අවබෝධයෙන් තොරව සදාකල් පවත්වා ගැනීමට වීර්ය කිරීම වෙනස් වෙන්නේ නැතිව පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. ඒ නිසා දුක්ඛදායක ආදීනවයන්ට හේතුවක් වෙනවා. මේවා හැම එකක්ම වෙනස් වෙනවා. නිතරම වෙනසකට භාජනය වෙනවා. මේවා හැම වෙලාවකම එක විදිහකට ඒ විදිහටම පවත්වාගෙන යන්න අපි උත්සාහ කරනවා. ඒ නිසා අපේ හිත දුකටපත් වෙනවා. අනවබෝධයෙන් ඇතිවන මේ වගේ තත්වයන්ගෙන් බැහැරවීමට අප දැනුවත් වීමක් ඇති කරගන්න ඕන. අපි මේ ලබන ආස්වාදයන් සියල්ලක්ම తాවකාලික ආස්වාද කියන එක තේරුම් ගන්නට ඕන. සාමඤ්ඤඵල සූත්‍රයේදී කාමච්ඡන්ද නීවරණය පෙන්වා දී ඇත්තේ ණය ගැතියකු ණය හිමිට යම් බැඳීමක් ඇතිද එවිට වහලකු මෙන් යටත් වන බවයි. එනිසා අපගේ සමාධියට බාධා වන කාමච්ඡන්දය යටපත් කිරීමට අප කටයුතු කළ යුතුය. සාමඤ්ඤඵල සූත්‍රයේ කාමච්ඡන්දය ගැන උගන්වලා තියෙනවා. සාමඤ්ඤඵල සූත්‍රයේ කාමච්ඡන්දය නීවරණේ පෙන්වා දීලා තියෙනවා. ණය ගැතියෙකු ණය හිමිට යම් බැඳීමක් ඇතිද ණයකාරයෙක් යම් කිසි කෙනෙක්ගෙන් කවුරු හරි කෙනෙක්ගෙන් ණයට ගත්තා කියමු. ඒ ණයට ගත්ත කෙනා එක්ක බැඳිලා ඉන්නවා. ඒ වගේම එයාගේ වහලෙක් විදිහට කටයුතු කරනවා. ණය ගැතියෙකු ණය හිමිට යම් බැඳීමක් ඇතිද එවිට වහලකු මෙන් යටත් වෙන බවයි. ණයට ගත්තම ඒ ණයට ගත්ත කෙනාට ඒ ණය දෙනකන් වහලෙක් විදිහට අපිට කටයුතු කරන්නට වෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්මයන්ට යට වෙලා ඉන්න තාක්කල් සමාධියට බාධාවක් වෙනවා. අපේ සමාධිය ඇති කරගන්න සමාධිය උපදවා ගන්න බෑ. සමාධිය උපදවා ගන්න ලැබෙන්නේ නැහැ. අපි කාමච්ඡන්දය කියන අකුසලයට වහලෙක් වෙලා ඉන්නවා. ව්‍යාපාදය කියන අකුසල ධර්මයට නීවරණ ධර්මයට වහලෙක් වෙලා ඉන්නවා. ඒවට යටපත් වෙලා ඉන්න තාක්කල් අපිට බෑ සිත සමාධිගත තැනකට අරගෙන යන්නට. එහෙනම් කාමච්ඡන්දය ආදී නීවරණ ධර්ම අනිවාර්යයෙන්ම යටපත් කළ යුතුයි. කාමච්ඡන්ද නීවරණය ඊට පස්සේ
සාමාන්‍ය පල සූත්‍රයේ කාමච්ඡන්දය උපමා කරලා තිබුණේ ණය හිමියෙක්ට ණයකාරයෙකුට යට වෙලා ඉන්න වහලෙක් වගේ කියන උපමාව තමයි දක්වන්නට යෙදුනේ. ව්‍යාපාද ඊළඟ නීවරණ ධර්මයේ ව්‍යාපාද යම් කිසි පුද්ගලයෙකු හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවක් ගැන හෝ අප්‍රිය ස්වභාවයේ විරුද්ධ ස්වභාවයේ ව්‍යාපාද නම් වේ. යම් කිසි පුද්ගලයෙකු හෝ වස්තුවක් පිළිබඳව හෝ යම් ක්‍රියාවක් ගැන යම් කිසි පුද්ගලයෙක් යම් කිසි වස්තුවක් යම් කිසි ක්‍රියාවක් ගැන අප්‍රිය ස්වභාවයෙන් විරුද්ධ ස්වභාවයෙන් යුක්ත වෙනවා නම් අප්‍රිය ස්වභාවයෙන් විරුද්ධ ස්වභාවයෙන් සිටිනවා නම් ඒකට තමයි ව්‍යාපාද කියන්නේ. යම් කිසි පුද්ගලයෙක්ට යම් කිසි වස්තුවකට යම් කිසි ක්‍රියාවක් ගැන අප්‍රිය ස්වභාවයෙන් විරුද්ධ ස්වභාවයෙන් ඉන්නවා නම් අන්න ඒකට කියනවා ව්‍යාපාද කියලා. කෝපය වෛරය ක්‍රෝධය ද්වේෂය කෝපය වෛරය ක්‍රෝධය ද්වේෂය යනුවෙන් හැඳින්වෙන්නේ ව්‍යාපාදයමය. ව්‍යාපාදයටම තමයි කෝපය වෛරය ක්‍රෝධය ද්වේෂය කියන මේ වචන පාවිච්චි කරන්නේ. ඔබට පැහැදිලි වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ව්‍යාපාදී කියන්නේ මොකක්ද කියලා යම් කිසි පුද්ගලයෙක් යම් කිසි වස්තුවක් යම් කිසි ක්‍රියාවක් ගැන අප්‍රිය විරුද්ධ ස්වභාවයක් තමන්ගේ හිතේ තියෙනවා නම් ඒකට තමයි ව්‍යාපාදී කියන්නේ. කෝපය වෛරය ක්‍රෝධය ද්වේෂය කියන වචනවලුනුත් මේ ද්වේෂය ගැනමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඊළඟට ව්‍යාපාදයේ වශයෙන් සිතෙහි ඇතිවන දූෂිත ස්වභාවය මනාකොට මෙනෙහි කිරීමෙන් එවැනි තත්වයක් ඇතිවීමට හේතු හා ඉන් දුරුවීම පිළිබඳව සිතීමෙන් ව්‍යාපාදයේ දුරු කිරීමට හැකිවේ. ව්‍යාපාදයේ වශයෙන් සිතෙහි ඇතිවන දූෂිත ස්වභාවය මනාකොට මෙනෙහි කිරීමෙන් මේ ද්වේෂය අපේ හිතේ ඇති වුණාම ද්වේෂය ඇතිකරන්න තියෙන ක්‍රමවේදය තමයි ඉස්සල්ලාම කරන්නට තියෙන්නේ මේ ද්වේෂයක් මට ඇති වෙලා තියෙන බව මම මෙනෙහි කරන්නට ඕන. මට ඇති වෙලා තියෙන ද්වේෂයක් ව්‍යාපාදයක්. ව්‍යාපාද වශයෙන් සිතෙහි ඇතිවන දූෂිත ස්වභාවය මනාකොට මෙනෙහි කරන්නට ඕන. එවැනි තත්වයක් ඇතිවීමට හේතු හා ඉන් දුරුවීම පිළිබඳ සිතීමෙන් ව්‍යාපාදය දුරු කිරීමට හැකිවේ. ඊට පස්සේ ඒ වගේ තත්වයක් ඇතිවීමට හේතුව මොකක්ද? මගේ හිතේ දැන් ද්වේෂයක් ඇති වෙලා තියෙනවා. ඒ ද්වේෂය ඇතිවීමට හේතුව මොකක්ද කියලා මම කල්පනා කරන්නට ඕන. ඔබේ හිතේ ද්වේෂයක් ඇති වෙලා තියෙනවා නම් ද්වේෂය ඇති වෙලා තියෙද්දි ඇයි මම මේ ද්වේෂයෙන් ඉන්නේ? ඇයි මම මේ තරහ අරගෙන ඉන්නේ? මොකද්ද මං තරහ ගන්න හේතුව? ඉන්දුරුවීම් පිළිබඳව හිතන්න ඕන. මම මේ තරහින් මේ කේන්තියෙන් පලිගන්නා චේතනාවෙන් දුරු වුණොත් කොයි වගේ තත්වයක් ඇති වෙයිද කියන එක කල්පනා කරන්න. එහෙම කල්පනා නොකරන තාක්කල් ඔබේ වෛරය ඔබේ හිතෙන් නිදහස් වෙන්නේ නැහැ. වෛරය පිහිටින් ඉවත් වෙන්නේ නැහැ. මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමෙන් ව්‍යාපාදයේ පහළ වීම දුරු කළ හැකි වේ. ව්‍යාපාදයේ දුරු කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී භාවනාව කරලා කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමත් ඊට අමතරව මෛත්‍රී භාවනාව වැඩිමත් තමයි ව්‍යාපාදය දුරු කරන්න ව්‍යාපාද නීවරණය දුරු කරන්න තියෙන එකම ක්‍රමවේදය. පිත් රෝගයෙන් පෙළෙන්නෙකුට ආහාරයක කිසිදු රසයක් නොදැනෙන්නාසේ පිත තියෙන කෙනෙක්ට පිත කියන රෝගේ තියෙන කෙනෙක්ට ආහාරයක කිසිදු රසයක් දැනෙන්නේ නැහැ. ඒ වගේ ව්‍යාපාදයේවත් තරහ උපන් සිතට හොඳ හෝ නරක කිසිවක් හඳුනාගත නොහැකි බැව් පෙළ දහමේ දක්වා තිබේ. පිත් රෝගේ තියෙන කෙනාට ආහාරවල රසයක් දැනෙන්නේ නැහැ වගේ දේශයෙන් යුක්තව සිටින කෙනාට ලෝකයේ තියෙන කිසිම දෙයක නිවැරදි බව සත්‍ය බව වටහා ගන්න බෑ, තේරුම් ගන්න බෑ. ව්‍යාපාදයේ උපමා කරලා තියෙන්නේ පිත් රෝගයෙන් පෙළෙන කෙනෙකුට ආහාරයක කිසිදු රසයක් දැනෙන්නේ නැහැ වගේ ව්‍යාපාදයෙන් හෙවත් තරහ උපන් හිතකට හොඳ නරක කිසිම දෙයක් හඳුනා ගන්නට බැරි බව තමයි ධර්මයේ සඳහන් කරන්නේ. එහෙනම් ව්‍යාපාදයෙන් යුක්ත පුද්ගලයාගේ හිත උපමා කරලා තියෙන්නේ පිත රෝගයෙන් පෙළෙන කෙනෙකුට ආහාරයක කිසිදු රසයක් දැනෙන නොදැනෙනවා හා සමානයි කියලා තමයි උපමා කරලා දක්වලා තියෙන්නේ. ඊළඟට තීන මිද්ද නීවරණය. තීන මිද්ද යනු අකුසල චෛතසික දෙකක්. තීන සහ මිද්ද කියන්නේ අකුසල චෛතසික දෙකක්. චෛතසික වලින් දෙකක් තමයි තීන මිද්ද. සිත කය දෙකෙහි අලස බව තීන නම් වෙයි. තීන කියලා කියන්නේ සිත කය කියන දෙකේ අලසකම. තීන මිද්ද යනු අකුසල චෛතසික දෙකකි. අකුසල චෛතසික
චෛතසික ධර්ම 52ක් තියෙනවා. චෛතසික 52කින් අකුසල ගණයට වැටෙන චෛතසික දෙකක් තමයි තීන සහ මිද්ද කියන අකුසල දෙක. සිත කය දෙකේ අලස බව තීන නම් වේ. සිත කය කියන දෙකේ අලසකමට කියනවා තීන කියලා. සිතෙහි අකර්මණ්‍ය බව රෝගී බව මිද්ද නම් වේ. සිතෙහි අකර්මණ්‍ය බව රෝගී බව මිද්ද කියලා කියනවා. හිතේ අකර්මණ්‍ය බව හිතේ රෝගී බවට කියන්නේ මිද්ද කියලා. එහෙනම් සිත කය දෙකේ අලස බව තීන කියනවා. සිත සහ කය කියන දෙකේම අලසකමක් තියෙනවා නම් ඒකට කියන්නේ තීන කියලා. මිද්ද කියලා කියන්නේ සිතෙහි අකර්මණ්‍ය බව රෝගී බව තමයි මිද්ද කියන එකකින් අදහස් කරන්නේ. මෙම පාප ධර්ම දෙක එකටම බැඳී පැවතෙමින් කුසල ධර්ම ආවරණය කරයි. මේ දෙක එකටම තමයි තියෙන්නේ. තීන හෙවත් සිත කය දෙකෙහි අලසකම එකත් සිතෙහි අකර්මණ්‍ය බව සහ රෝගී බව කියන මිද්ද කියන චෛතසික ධර්මයක් දෙකම එකටම තමයි තියෙන්නේ. තීන මිද්ද නීවරණ ධර්මයේ පංච නීවරණ ධර්ම වලින් තුන්වෙනි නීවරණය තීන මිද්ද නීවරණ ධර්මය. ඊළඟට අපි බලමු මෙම නීවරණ සිත්හි ඇතිවීම නිසා පුද්ගලයා එදිනෙදා කළ යුතු දේ පසුවට කල් තබයි. උදාසීන වේ. තීන මිද්දේ දුරු කිරීමට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු යන එකිනෙකට බලපවත්වන වීර්යෙහි යෙදී කටයුතු කළ යුතුය. ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු අනිවාර්යයෙන්ම පුද්ගලයා විසින් ඇති කරගත යුතුයි. ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු. එහෙම නැත්නම් තීන මිද්ද කියන මේ චෛතසික ධර්ම දෙක නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙලා අලසෙක් බවට පත් කරනවා, උදාසීන කෙනෙක් බවට පත් කරනවා, කෙලෙස් සිතිවිලි සහිත කෙනෙක් බවට පත් කරනවා, ප්‍රමාදී වූ පුද්ගලයෙක් බවට පත් කරනවා. එහෙමනම් ඒ තත්ත්වයෙන් මිදෙන්නට අපිට කරන්නට තියෙන්නේ නීවරණ ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන තීන මිද්ද නැති කර ගැනීම සඳහා ආරම්භ ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු කියන මේ වීර්යෙහි යෙදිය යුතුයි. ඒ වීර්ය තුළින් පුළුවන්කම තියෙනවා තීන මිද්ද කියන නීවරණ ධර්මයේ යටපත් කරගන්න, දුරු කරගන්න. තීන මිද්ද දුරු කිරීමට පමණ දැන ආහාර ගැනීම, ඉරියව් වෙනස් කිරීම ආදිය කළ හැකිය. තීන මිද්ද එකම විදිහට ඉඳගෙන ඉන්නකොට, එකම විදිහට ඉන්නකොට තමයි තීන මිද්ද කියන චෛතසික ධර්මයේ ගොඩක්ම ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒක වෙනස් කරන්න, අපේ හිත වෙනස් කරන්නට ඕන. ඒ වගේම පමණ දැන ආහාර ගන්නට ඕන, ඉරියව් වෙනස් කරන්නට ඕන. එකම ඉරියව්වෙන් ඉන්නකොට තීන මිද්ද චෛතසික ධර්මයන් ක්‍රියාත්මක වෙනවා, නීවරණ ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ප්‍රමාණයට වඩා ආහාර ගත්තම තීන මිද්ද කියන චෛතසික ධර්මය ක්‍රියාත්මක වෙන්න පුළුවන්, නීවරණ ධර්මය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊළඟ නීවරණ ධර්මය උද්දච්ච කුක්කුච්ච නීවරණය. සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය උද්දච්ච නම් වේ. කල නොකල වරද පිළිබඳව තැවෙන ස්වභාවය කුක්කුච්ච නම් වේ. මේවා අකුසල සිතුවිලි දෙකකි. නොසන්සුන් වූ සිත සිරගේක දුක් විඳින්නෙකු ලෙස සාමාන්‍යඵල සූත්‍රයේ දක්වා ඇත. අපි බලමු වැදගත් වෙන කරුණු මොනවද කියලා. උද්දච්ච කුක්කුච්ච නීවරණය. සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය උද්දච්ච කියලා කියනවා. උද්දච්ච කියන්නේ හිතෙහි සෙලවෙන ගතිය, විසිරුණු ස්වභාවය. කල නොකල වරද පිළිබඳව තැවෙන ස්වභාවයට කියනවා කුක්කුච්ච කියලා. කරපු නොකරපු වැරදි ගැන පසුතැවෙන එකට කියනවා කුක්කුච්ච කියලා. එහෙනම් උද්දච්ච කුක්කුච්ච කියන මේ දෙකම එකතු වෙලා තමයි උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය හැදෙන්නේ. උද්දච්ච කියන එකේ තේරුම වෙනමම කතා කරනවා. සිතෙහි පවතින නොසන්සුන් බව, විසිරුණු ගතිය, සෙලවෙන ගතිය තමයි උද්දච්ච කියන්නේ. කුක්කුච්ච කියන්නේ නොකල වරද පිළිබඳව තැවෙන ස්වභාවය. කරපු හරි එහෙම නැත්නම් නොකරපු කියන වැරදි පිළිබඳව පසුතැවෙන එකට කියන කුක්කුච්ච කියලා. මේවා අකුසල සිතිවිලි දෙකකි. මේවට කියන්නේ අකුසල සිතිවිලි, අකුසල චෛතසික දෙකක් විදිහට. උද්දච්ච කුක්කුච්ච කියන්නේ අකුසල චෛතසික දෙකක්. නොසන්සුන් වූ සිත
ಹಿರಗಯಕ ದುಕ್ವಿಂದಿನ್ನಕು ಲೆಸ ಸಾಮಾಂಜಪಲ ಸೂತ್ರ ದಕ್ಕು ಹೇತ ಹಿರಗೆದರಕ ದುಕ್ವಿಂದಿನ ಕೆನೆಕ್ಟ ತಮೈ ಮೇ ಉದ್ದಾಚ ಕುಕ್ಕುಚ್ಚೆಯಿಂಗ್ ಯುಕ್ತ ಪುಜ್ಕಲಿಯಾವ ಉಪಮಾಕಲ ದಕ್ಕಲ ತಿಯನ್ನೆ ಸಾಮಾಂಜಪಲ ಸೂತ್ರೇದಿ ಸಾಮಾಂಜಪಲ ಸೂತ್ರೇದಿ ಉದ್ದಾಚ ಕುಕ್ಕುಚ್ಚೆಯಿಂಗ್ ಯುಕ್ತವೆನ ಪುಜ್ಕಲಿಯಾ ಉಪಮಾಕಲ ದಕ್ಕಲ ತಿಯನ್ನೆ ಸಿರಗೆಯಕ ದುಕ್ವಿಂದಿನ್ನ ಪುಜ್ಕಲೇಕುಟ ಸಾಮಾನ್ಯ ಫಲ ಸೂತ್ರೇ ತಮೈ ಸಂಧಾನ ತಿಯನ್ನೆ ಸಾಮಾನ್ಯ ಫಲ ಸೂತ್ರೇ ದೆಕ್ವೆನ ಪರಿಧಿ ಸಾಮಾನ್ಯ ಫಲ ಸೂತ್ರೇ ದೆಕ್ವೆನ ಪರಿಧಿ ಉದ್ದಚ್ಚ ಕುಕ್ಕುಚ್ಚೆಯ ಯುಕ್ತ ಪುಜ್ಕಲೆಯ ಉಪಮಾಕರತ್ತೆ ಕುಮನ ಉಪಮಾವಕಟದ ನೊಸನ್ಸುನ್ ಊಸಿತ ಸಿರಗೇಕ ದುಕ್ವಿಂದಿನ್ನೆಕುಟ ಉಪಮಾಕರ ತಿಬೆ ಸಿರಗೇಕ ದುಕ್ವಿಂದಿನ್ನೆಕುಟ ಉಪಮಾಕರ ತಿಬೇ ಎಹಮ ಕೇಳ ಪಿಲಿತುರು ದೆಂಡ ಪುಳುವನ್ ಈಳಂಗಟ ಬಲಮು ಮನೋದ ತಿಯನ ವಿಸ್ತರ ಕೇಳ ಸಿತೆಹಿ ಸಂಸಿಂಧೀಮ ಹೆವತ್ ಸಮಾಧಿ ಅತಿವೀಮ ನುವನಿನ್ ಮಿನಹಿ ಕಿರೀಮೆನ್ ಮೆಮ ನೀವರಣೆ ಅಟಪಾಚ್ ಕೆಲ ಹೆಕ್ಕಿಯ ಎಹನಂ ಕೊಹಮದ ಅಪಿ ಉದ್ದಚ್ಚು ಕುಕ್ಕುಚ್ಚಕಿಯನ್ ನೀವರಣೆ ಸಂಸಿಂಧವನ್ನಿ ಸಮಾಧಿ ಅತಿವೀಮ ನುವನಿನ್ ಮಿನಹಿ ಕಿರೀಮ ಕಿರೀಮೆನ್ ಮೆಮ ನೀವರಣಿ ಅಟಪಾಚ್ ಕಲ ಹೆಕ್ಕಿ ಸಮಾಧಿ ಅತಿಕರವಲ ಅತಿಕರಗೆನ ನುವನಿಂಗ್ ಮೆನೆಹಿ ಕರಲ ಸಮಾಧಿ ಅತಿವೀಮ ನುವನಿಂಗ್ ಮೆನೆಹಿ ಕರಲ ಮೇಕ ನೆತಿಕರಗನ್ನು ಪುಲುವ ಸತ್ಯ ದಕೀಮಟ ಯಥಾ ಸ್ವಭಾವ ತೇರುಂ ಗೆನೀಮಟ ಅಪ ಸಮವಿಟಮ ಉತ್ಸಾಹ ಕಲಿಯುತ್ತೆ ಸತ್ಯ ಅವಬೋಧಿಯಂ ಎನಂ ಪ್ರತ್ಯಕ್ಷೇ ದಕೀಮೆನ್ ಅನತಿಮಾನೀತ್ವೇಟ ಪತ್ವಿಯ ಹೆಕಿಯ ಮೆಮ ನೀವರಣಿ ಯಟಪಾತ್ ಕಲೆ ಹೆಕಿಯ ಸತ್ಯ ಅವಬೋಧೀನ್ ಎನಂ ಪ್ರತ್ಯಕ್ಷೆಯ ದನೀ ದಕೀಮೆನ್ ಪ್ರತ್ಯಕ್ಷೆಯ ಅಪಿ ಅಪೇ ಅಸ್ವಲ್ಟ ಪೇಂಡ ತಿಯನ ಯಾವಾಗಿಮ ಅಪೇ ಹಿತಿನ ದಕಿಂಡ ತಿಯನ್ ಲೋಕೆ ದಕಿಂಡ ತಿಯನ ನಿವರದಿಮ ಸ್ವಭಾವೇ ಅನತಿಮಾನೀತ್ವೇಟ ಪತ್ವಿಯ ಹೆಕಿ ಪ್ರತ್ಯಕ್ಷೆಯ ದಕೀಮೆನ್ ಅಪಿಟ ಸತ್ಯ ಅವಬೋಧೀನ್ ಎನಂ ಪ್ರತ್ಯಕ್ಷೆ ದಕಲ ಅನತಿಮಾನೀತ್ವೇಟ ಪತ್ವೆನ್ ಪುಲುವನ್ ಮೆಮ ನೀವರಣಿ ಯಟಪಾತ್ ಕರನ್ನಟ ಅನಿವಾರ್ಯಮ ಅನತಿಮಾನೀತ್ವೇಟ ಪತ್ವೆಲ ಪ್ರತ್ಯಕ್ಷ ದಕೀಮಾಕ್ ಪ್ರತ್ಯಕ್ಷೆಯನ್ನು ಅವಬೋಧ ಕರಗೆನೀಮಾಕ್ ಸಿಧುಕರ ಗತೆಯುತುಯ್ ಇಲಂಗಟ ವಿಚಿಕಿಚ್ಛಾ ನೀವರಣೆ ಪಸ್ವಿನಿ ನೀವರಣೆ ಅಪಿ ದಹಯ ಶ್ರೇಣಿಯ ಪೊತೆದೀತ್ ಮೇ ನೀವರಣ ಧರ್ಮಿಯನ್ ಪಿಲಿಬಂದವ ಸಾಕಚ್ಛಾ ಕಲ್ಲ ತಿಯನವ ಇತಿನ್ ಮೇಕೆ ಈಟ ವಡಾ ವೆನಸ್ ತೊರತುರು ರಾಶಿಯಾಗ ತಿಯನು ವಿಚಿಕಿಚ್ಛಾ ನೀವರಣೆ ಆದಿ ನೀವರಣ ಧರ್ಮ ವಿವಿಧ ಉಪಮಾವಲಟ ದಕ್ವಮಿನ್ ಉಪಮಾಕರ ದಕ್ವಮಿನ್ ಸಮತ ಭಾವನಾವ ಸಂಬಂಧವ ಕಥಾಕರದ್ದಿ ಸಾಮಾನ್ಯ ಪೆಲ ವಿಭಾಗೇಟ ನಿಯಮಿತವಮ ದಹಯ ಶ್ರೇಣಿ ವಿಸ್ತರ ರಾಶಿಯ ಕಥಾಕಲ ಇಟ ಅಮತರವ ತಮೈ ಮೇ ಕೊಲಹ ಶ್ರೇಣಿ ಪಾಡಮ ಮೇ ವಿಧಿಟ ಅಪಿ ಸಾಕಚ್ಛಾ ಕರನ್ನೆ ವಿಚಿಕಿಚ್ಛಾ ಯನು ಸೆಕೆಯಾಯ್ ಬುಧುನ್ ದಹಂ ಸಂಗುನ್ ಪೆರ ಅಪರ ಭವ ತ್ರಿಶಿಕ್ಷಾವ ಆದಿ ಅಟತೆನ್ಹಿ ಸೆಕ ಕಿರೀಮ ವಿಚಿಕಿಚ್ಛಾವಾಯ್ ತ್ರಿಶಿಕ್ಷಾವ ಶೀಲ ಸಮಾಧಿ ಶೀಲೆ ಪಿಲಿಬಂದು ಸಮಾಧಿ ಪಿಲಿಬಂದು ಪ್ರಜ್ಞಾವ ಪಿಲಿಬಂದು ಬುದುರಜಾನನ್ ವಹನ್ಸೆ ಧರ್ಮರತ್ನೆ ಸಂಘರತ್ನೆ ಪೆರ ಆತ್ಮೇ ಇಟ ಪಾಸೆ ಅಪರ ಭವೇ ಇಟ ಪಾಸೆ ಈಲಂಕ ಭವೇ ಕೇನ ತ್ರಿಶಿಕ್ಷಾವ ಶೀಲೆ ಸಮಾಧಿ ಪ್ರಜ್ಞಾವಕಿನ ತ್ರಿಶಿಕ್ಷಾವ ಮೇಕ ತಮೈ ಬುದ್ಧಾದಿ ಅಟ ತೆಂಗಿ ಸೆಕೆಯ ಕಿಲಕಿಯಾನೆ ಬುದುರಜಾನನ್ ವಹನ್ಸೆ ಪಿಲಿಬಂದ ಸೆಕ ಕಿರೀಮ ದಹಂ ಧರ್ಮರತ್ನೆ ಪಿಲಿಬಂದ ಸೆಕ ಕಿರೀಮ ಸಂಘರತ್ನೆ ಪಿಲಿಬಂದ ಸೆಕ ಕಿರೀಮ ಪೂರ್ವ ಆತ್ಮಭಾವಿ ಪಿಲಿಬಂದ ಸೆಕ ಕಿರೀಮ ಈಲಂಗ ಆತ್ಮಭಾವಿ ಗೆನ ಈಲಂಗ ಆತ್ಮಭಾವಿ ಅಕ್ತಿಯೇನವ ಕಿಯನಕ್ಕೆ ಪಿಲಿಬಂದ ಸೆಕಕರಣಕ್ಕೆ ಶೀಲೆ ಪಿಲಿಬಂದ ಸೆಕಕರಣಕ್ಕೆ ಸಮಾಧಿ ಪಿಲಿಬಂದ ಸೆಕಕರಣಕ್ಕೆ ಪ್ರಜ್ಞಾವ ಪಿಲಿಬಂದ ಸೆಕಕರಣಕ್ಕೆ ತಮೈ ಬುದ್ಧಾದಿ ಅಟ ತೆಂಹಿ ಸೆಕೆಯ ಕಿಲಕಿಯನ್ ಏ ಕರುಣಕ್ ಗೆನ ವರಕ್ ಅತಿಯು ವಿಚಿಕಿಚ್ಛಾವ ಪ್ರಹಾನೆ ನೊಕಲವಿಟ ಏ ನೆವತ ನೆವತ ಅತ್ತುಪತಿ ಎಕ್ಕ ಕರುಣಾ ಕೆರೆಹಿ ಅಪಿಟ ಸೆಕೆಯಾಕ ಎತಿವುನೊತ್ ಏ ಅತಿವೆನ ಸೆಕೆಯ ನೆವತ 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 ಅಪೇ ಹಿತೆ ಎತಿವೆನ್ನ ಗನ್ನು ಏಕ ಪ್ರಹಾನೆ ಕಲಿ ನೆತ್ನಂ ಏಕ ನೆತಿಕರ ಗತ್ತಿ ನೆತ್ತ ಇಲಂಗಟ ಅಪಿ ಬಲಮು ಸಾಮಾನ್ಯ ಫಲ ಸೂತ್ರೇ ದಕ್ವ ಎತ್ತೆ ವಿಚಿಕಿಚ್ಛಾವನಾಂ ಕುತುಹಲಯ ಎತಿ ತೆನೆತ್ತ ವನೇಕ ಅತರಮಂ ಊವೆ ಕುಲೆಸಿನಿ ಸಾಮಾನ್ಯ ಫಲ ಸೂತ್ರೇ ಕೊಹಮದ ವಿಚಿಕಿಚ್ಛಾವ ದಕ್ವಲ ತಿಯನ್ನೆ ಕುತೂಹಲೆಯ ಅತಿ ತೆನೆತ್ತಾ ವನಯಕ ಅತರ ಮಂಗ್ ಊವಿ ಕುಲೆಸಿನಿ ವನಯಕ ಅತರ ಮಂಗ್ ವೆಚ್ಚ ಕೆನೆಕ್ವಾಗೆ ಕುತೂಹಲೆಯಂಗ್ ಯುಕ್ತ ತೆನೆತ್ತಾ
සැකෙන් යුක්ත තැනැත්තා වනේ අතරමං වෙච්ච කෙනෙක් වගේ සැකේ නිසා නිවැරදි මඟ සොයාගත නොහැකිව පුද්ගලයා අතරමං වෙයි. කුතුහලයේ සසර මඟ දිගු කරයි, සසරෙහි බැඳ තබයි, සසරෙහි අතරමං කරයි, සංසාරයේ අතරමං කරනවා, සංසාරයේ බැඳ තබනවා. එහෙනම් වනේ අතරමං වෙච්ච කෙනෙක් හා සමානයි සැකෙන් යුක්තව කටයුතු කරන පුද්ගලයා සාමාන්‍ය ඵල සූත්‍රයේ දක්වන විදිහට. ඊළඟට මෙම නීවරණයේ ත්‍රිපිටක ධර්මය හොඳින් ඉගෙනීමෙන් තෙරුවන් පිළිබඳව අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන් ප්‍රහීන කළ හැකිය. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව සූත්‍ර පිටකයේ, විනය පිටකයේ, අභිධර්ම පිටකයේ කියන මේ පිටක තුන පිළිබඳවම හොඳට අවබෝධ කර ගැනීමෙන් මේ සැකය නැති කර ගන්න පුළුවන්. තෙරුවන් පිළිබඳ අචල ශ්‍රද්ධාව ඇති කර ගැනීමෙන්, හෙළවෙන්නේ නැති ශ්‍රද්ධාවක් ඇති කරගත්තම මේ සැකය නැති කර ගන්න පුළුවන්. නිවන් මඟ අහුරා ඇති පංච නීවරණ ධර්ම සිත තුළ නිතර ඇති කරන අරගල සමතේකටපත් කිරීමෙන් නිවන් මඟට පිවිසිය හැකිය. නිවන් මඟ අහුරා ඇති පංච නීවරණ ධර්ම හිත තුළ නිතර ඇති කරන අරගල සමතේකටපත් කිරීමෙන් නිවන් මඟට පිවිසෙන්න පුළුවන්. නිවන් මඟ අහුරලා දානවා. ඒ නිසාම තමයි මේවට නීවරණ කියලා කියන්නේ. සිත තුළ නිතර ඇති කරන අරගල සමතේකටපත් කරන්න පුළුවන් සමාධි භාවනාව තුළින්. එතකොට තමයි නිවන් මාර්ගයට පිවිසීමේ හැකියාව ඔබට තියෙන්නේ. ඊළඟට සමත භාවනාවේ යෙදීමට බලාපොරොත්තු වන යෝගියා, යෝගියා කියන්නේ භාවනා කරන කෙනා, කම්මට්ටානාචාර්යවරයෙකු වෙත එළඹිය යුතුය. තම චරිත ලක්ෂණවලට අනුව කමඨහන් හෙවත් උපදෙස් ලබාගත යුතුය. අපි 10 ශ්‍රේණියේ පාඩම්වලදී සාකච්ඡා කරලා තියෙනවා කම්මට්ටානාචාර්යවරයා කියන්නේ කවුද, ඒ වගේම චරිත පිළිබඳවත් කතා කරලා තියෙනවා. යෝගියා, ඒ භාවනා කරන්න කැමති පුද්ගලයා, භාවනා කරන්නට අදහස් කරන පුද්ගලයා කර්මස්ථාන ලබා දෙන කම්මට්ටානාචාර්යවරයෙකු ළඟට යන්නට ඕන. ඊළඟට තම චරිතයට ගැළපෙන විදිහේ උපදෙස් අරමුණු, භාවනා අරමුණක් ලබා ගන්න ඕන. එවැනි පුද්ගල චරිත හයක් තියෙනවා. ඒ හය තමයි මේ තියෙන්නේ. පළවෙනි එක රාග චරිතය, ආසාව අධික චරිතයක්. දෝෂ චරිතයේ ද්වේෂය අධික චරිතය. මෝහ චරිතයේ මුලාව මෝඩකම අධික චරිතයක්. සද්ධා චරිත, සද්ධාව මූලික වූ චරිතයක්. බුද්ධි චරිත, බුද්ධිය මූලිකව කටයුතු කරන චරිතය. විතක්ක චරිත, තර්කානුකූලව විමසුම් සිතින් කටයුතු කරන චරිතය. සමත භාවනාව සඳහා යොදාගත හැකි කර්මස්ථාන, එහෙම නැත්නම් කමඨහන් 40ක් තියෙනවා. කමඨහන් 40ක් තියෙනවා. ඒ 40 මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. දස කසින, කසින 10යි, දස අසුබ, ඊට පස්සේ ඊට අමතරව දස අනුස්සති, අනුස්සති 10යි, චතු අප්පමඤ්ඤා, අප්පමඤ්ඤා චෛ 4යි, ආහාරි පටික්කෝල සංඥා 1යි, චතු ධාතු වවත්තාන 1යි, සතර ආරුප්ප 4යි, ඔක්කොම 40යි. කර්මස්ථාන 40, ඒ විදිහට තමයි දක්වන්න පුළුවන්. දස කසින, කසින 10යි, දස අසුබ, අසුබ 10යි, දස අනුස්සති, අනුස්සති 10යි, දස අනුස්සති, අනුස්සති 10යි, චතු අප්පමඤ්ඤා 4යි, ආහාර පටික්කෝල සංඥා 1යි, චතු ධාතු වවත්තාන 1යි, සතර ආරුප්ප 4යි. ඒ විදිහට තමයි දක්වන්නේ. ඉතින් ඔබට බලන්නට පුළුවන් තවත් විශේෂ මේ විදිහට කසින, දස කසින, පඨවි කසින, පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාශ කියන 10. ඊට පස්සේ දස අසුබ, උද්දුමාතක, විනීලක, විපුබ්බක, විච්චිද්දක, කායිතක, හතවික්කිත්තක, ලෝහිතක, පූලවක, අට්ටික කියන මෙතන
උද්දුමාතක ඉදිමීගිය මලසිරුර, විනීලක ඉදිමී නිල් පැහැගැන්වුණු මලසිරුර, විපුබ්බක සැරව වැගිරෙන මලසිරුර, විච්චිද්දක සිදුරුවීගිය මලසිරුර, වික්කායිතක සතුන් විසින් කඩා කන ලද මලසිරුර, වික්කිත්තක සතුන් විසින් ඇද ඉහිරුණු මලසිරුර, හත වික්කිත්තක කැබලි කැබලි තැන තැන විසුරුණු මලසිරුර, ලෝහිතක ලේ වැගිරෙන මලසිරුර, පූලවක පණුවන් වැහුණු මලසිරුර, අට්ටික ඇට සැකිලි බවට පත්වෙලා තියෙන මලසිරුර. එවිදිහට දස අසුභ මෙනෙහි කරන්න පුළුවන්. අපේ ශරීරයක් විනාශයට පත්වුනම් මැරුණට පස්සේ ශරීරයේ කුණු වෙලා යන ආකාරය සොහොන් පිටියකට ගිහිල්ලා දැම්මම ඒ විදිහට තමයි ශරීරයේ විනාශ වෙලා යන්නේ. ඊට පස්සේ බුද්ධානුස්සති දස අනුස්සති, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, මරණානුස්සති, කායගතසති, ආනපාන සති. එතකොට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ආදී කර්මස්ථාන සහ ආනපාන සති කියන අපි නිරන්තරයෙන්ම වඩන භාවනාවන් ඇතුළත් වෙන්නේ මේ දස අනුස්සති කියන කොටසට. ඊට පස්සේ සතර බ්‍රහ්ම විහාර, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. සතර ආරුප්ප, ආකාසානංචායතනේ, විඤ්ඤාණංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේවසඤ්ඤා, නාසඤ්ඤායතනේ කියන කර්මස්ථාන. ඊට අමතරව අනිකුත් කර්මස්ථාන පිළිබඳවත් අපිට සොයා බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ කර්මස්ථානත් විවිධාකාරයෙන් අරගෙන භාවනා කරන්නට පුළුවන්කම තියෙනවා. ආහාරේ පටික්කූල සංඥා, ආහාරේ පටික්කූල සංඥා භාවනාව යනු ශරීරයේ පැවැත්මට ගන්නා කබලින්කාර ආහාරයේ පිළිකුල් බව මෙනෙහි කිරීම. පිණ්ඩපාත ප්‍රතිවේක්ෂාව සඳහන් පරිදි මෙම ආහාරයේ පටවි ධාතු ආදී ධාතු මාත්‍රයක් පමණක් බවත් ඒ විදිහට මෙනෙහි කරමින් කරන භාවනාව. ධාතු මනසිකාරය නැතහොත් චතුධාතු වවත්තාන භාවනාව යනු ජීව අජීව සියල්ල පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු වශයෙන් සතරකට බෙදමින් යෝනිසෝ මනසිකාරයෙන් බැලීමයි. ඒ විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන් කර්මස්ථාන 40ම. ඉතින් අපි අමතර දැනුම සඳහා ඒ කරුණු කාරණාවන් ඔබට සිහිපත් කළේ. ඉතින් ඊට පස්සේ මෙතන සඳහන් වෙනවා සමත භාවනාව වැඩීමෙන් ලැබෙන උසස්තම ඵල ලෙස පංච අභිඥා අෂ්ට සමාපatti දැක්විය හැකිය. පංච අභිඥා අෂ්ට සමාපatti තමයි ලබන්න පුළුවන් උසස්ම ප්‍රතිඵල බවට පත් වෙන්නේ. පංච අභිඥා අෂ්ට සමාපatti 10 ශ්‍රේණිය පොතේ සමත භාවනාව පාඩමේ අපි පංච අභිඥා අෂ්ට සමාපatti දක්වලා තියෙනවා. ඒ පාඩමේ බලලා ඔබට ඒවා අධ්‍යයනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳව මෙතනදී සඳහන් කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ කියනවා මේට අමතරව සමත භාවනාවෙන් සිසි ජීවිතයට ගත හැකි ප්‍රයෝජන රසක් තියෙනවා. ඒ තමයි කිහිපයක්. මේ විදිහට මතක ශක්තිය දියුණු වීම, එක අරමුණක සිටීමට හැකිවීම, ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වෙනවා, වහා අවබෝධ කරගැනීමේ ශක්තිය දියුණු වෙනවා, ඉවසීමේ ශක්තිය දියුණු වෙනවා, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා, මතක ශක්තිය දියුණු වෙනවා, එක අරමුණක සිටීමට හැකි වෙනවා, ගැටලු විසඳීමේ ශක්තිය දියුණු වෙනවා, වහා අවබෝධ කරගැනීමේ ශක්තිය දියුණු වෙනවා, ඉවසීමේ ශක්තිය දියුණු වෙනවා, පිළිවෙලින් යමක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මේ කොටසේදී අපි සාකච්ඡා කරන්නට යෙදෙන්නේ ඒ කරුණු ටික. ඊළඟ කොටසේදී අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා විදර්ශනා භාවනාව. මීළඟ කොටසින් අපි සාකච්ඡා කරන්නේ විදර්ශනා භාවනාව. එහෙමනම් මේ පාඩමින් අපි සමුගන්නටයි සූදානම් වෙන්නේ. අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ gedara ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව යටතේ සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණියට අදාළ බුද්ධ ධර්මයේ පාඩම් 4 පාඩමේ 2 කොටස සමත භාවනාව පිළිබඳවයි සාකච්ඡා කළේ. ඊළඟට අපි අනිවාර්යයෙන්ම ඉක්මනින්ම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා විදර්ශනා භාවනාව පිළිබඳව. එසේනම් අපගේ නාලිකාව මතක තබා ගන්න, පිරිවෙන දහම් පාසල මේ විදිහට සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක එබුවට පස්සේ ඔබට පුළුවන්
අපේ නාලිකාවේ පළවෙන වීඩියෝ ඔබේ දුරකථනයටම කෙටි පණිවිඩයක් මගින් ලබා ගන්නට. එහෙමනම් ඊළඟ පාඩමින් හමු වීමේ බලාපොරොත්තුවෙන් මේ පාඩමින් සමුගන්වා ඔබට තෙරුවන් සරණයි.